උදෑසන 8:45 සිට දිවයිනේ ස්ථාන 8ක වරින් වර වාර්තා වූ පිපිරීම. කොච්චිකඩේ දේවස්ථානයෙන් ආරම්භ වූ පිපිරීම් අනතුරුව කටුවපිටිය දේවස්ථානය, ඒ වගේම කොළඹ ස්වැංගිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, මඩකලපුව සියෝන් දේවස්ථානය, කොළඹ කිංස්බරි හෝටලය, දෙහිවල සත්වෝද්‍යානය අසල සහ දෙමටගොඩ ප්‍රදේශයේ කේදනීය තොරතුරු සමගින් ඔය අද දවස අපට ගත කරන්නට සිදු වුණේ, විශේෂයෙන්ම පාස්කු ඉරිදා දිනය අද රටේ ස්ථාන 8කින් වරින් වර පිපිරීම් වාර්තා වුණා. අද උදෑසන කොච්චිකඩේ දේවස්ථානයේදී එක් පිපිරීමකුත්, අනතුරුව මීගමු කටුවාපිටිය දේවස්ථානය, කොළඹ ස්වැංගිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, මඩකලපුව සියොන් දේවස්ථානය, කිංස්බරි හෝටලය, දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම්හලක්, දෙමටකොඩ ප්‍රදේශයේ නිවසක්. මේ ස්ථාන 8දී වාර්තා වූ සිදු වූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 215ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ 452ක් රෝහල් ගණනාවක මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා. මියගිය පුද්ගලයින් 74 දෙනෙකුගේ සිරුරු ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව රෝහලින් අප කළ විමසීමකදී තහවුරු කළා. මියගිය අය අතර 35 දෙනෙක් විදේශිකයින්. මේ විදේශිකයින් අතර ඇමරිකාව, ඩෙන්මාර්කය, චීනය, ජපානය, පාකිස්තානය, මොරොක්කෝව, ඉන්දියාව සහ බංග්ලාදේශ යන රටවලට අයත් පුද්ගලයින් සිටින බව ජාතික රෝහල් ප්‍රකාශකයේ සඳහන් කළා. කොළඹ ජාතික රෝහලේ පමණක් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව මේ වන විට 261ක්. මෙම තොරතුරු වරින් වර යාවත්කාලීන වෙමින් තිබෙනවා. මේ තොරතුරු විටින් විට අලුත් සංඛ්‍යාලේඛන මේ තොරතුරු වලට තවමත් එක් වෙමින් තිබෙන බව තමයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.